ස්වකීය අරුත් සපිරුණු යතිවර දිවි ගමනේ 95 වන වියට පාතැබූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පූජ්‍යතර මහානායක දුරන්දර අතිපූජනීය අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නාහිමිපාණන් වහන්සේගේ ගුණකදම්බෙන් බිඳක්. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ තෙලස්වන මහානායක ශාසන ශෝභන ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය සිරි සීලවංශ වංශාලංකාර අග්ගමහා පණ්ඩිත විනයාචාර්ය විනය විශාරද රාජකීය පණ්ඩිත අතිපූජනීය නාපාන පේමසිරි මහා නායක මාහිමිපාණන් වහන්සේගේ ජාතභූමිය වූයේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයට අයත් පාත දුම්බර උඩගම්පහ කෝරළේ නාපාන ග්‍රාමවරයයි. ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර කිරිබණ්ඩාර නිලමේතුමා සහ නියංගොඩ හිටිබණ්ඩාර මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ මාතාව මුන්වහන්සේගේ දෙමාපියන් වූහ. උපත සිදු වූයේ විවහාර වර්ෂ 1922 නොවැම්බර් මස 30 වන දිනදීය. නාපාන ගොරොක්ගහ කුඹුරේ ආර්.එම්. විජේතුංග මාතාව විසින් පළමුවෙන් අප මහනාහිමියන්ට අතපොත් තබන ලදී. අනතුරුව එවක වලල පැවති පරම විඥානාර්ථ සමිතිය මගින් පාලිත පාසලින් හා පසුව අමුණුගම ගුණෑපාන පාසලින්ද අධ්‍යාපනය ලැබූහ. එම විද්‍යාලය අද වන විට තෙන්නකෝන් විමලානන්ද මහවිදුහල නමින් හඳුන්වනු ලබයි. අප මහනාහිමිපාණන් වහන්සේගේ පියතුමාණන් සහ හුරිකඩුවේ උදුම්බරාරාමේ නිර්මාතෘවර අතිපූජ්‍ය තෙලිපැහැ සිරි සීලවංශාසභ නාහිමිපාණන් අතර දිගු කලක සිට පැවතියේ දැඩි මිත්‍රත්වයක්. තම පුතුට සැතපුම් තුනක් පමණ පාගමනින් පාසලට යා යුතු බැවින් නාහිමියන් ළඟ පැවිදි කිරීමට සිතා හුරිකඩුවේ පන්සලට කැඳවාගෙන ගොස් උන්වහන්සේට පුතු බාර කරන්නට යෙදුණා. මෙසේ හුරිකඩුවේ උදුම්බරාරාමයට පැමිණි තිකිරි බණ්ඩාර කුල කුමරුවා අතිපූජ්‍ය තෙලිපැහැ සිරි සීලවංශාසභ නාහිමිපාණන් සෙවණේදී පැවිද්දට අවශ්‍ය සියලු දෑ ප්‍රගුණ කරන්නට වුණා. සිංහල බෝඩියේ සිට සතක පොත්, සාමණේර බණදහම් පොත, පාලි වරණගිල්ලද වනපොත් කළ තිකිරි බණ්ඩාර කුල කුමරු, ඒ වන විට සතිපට්ඨාන සූත්‍රය හා බාලාවතාරයද නාහිමි විසින් පාඩම් කරවා තිබිණි. තිකිරි බණ්ඩාර කුමරුවන්ගේ ප්‍රවෘජ්ජාව සිදු වූයේ 1933 වසරේ ජූලි මස 8 වන දිනදීය. උපන් ගමේ සිට මහ පෙරහැරකින් ඇත කුපිට නංවා සතපුම් 3-4ක මග ගෙවා හුරිකඩුවට කැඳවාගෙන විත් නාපාන පේමසිරි නමින් පැවිද්ද ලැබූ නාහිමිපාණන් වහන්සේ හුරිකඩුවේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 42 වැනි ශිෂ්‍යවරයෝ වෙති. 1935 දී ගුරුදේවයන් විසින් නාපාන පේමසිරි සාමණේරයන් වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය සඳහා වැල්ලවත්තේ ධර්මෝදය පිරිවෙනට භාර දෙන ලදහ. එහිදී රස්නක වැවේ ශ්‍රී සද්ධම්මවංශ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා අතිපූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්ද මහා නාහිමිපාණන් වහන්සේ යටතේ කීකරු විනීත ශිෂ්‍යයෙකු ලෙස මූලික පිරිවෙන් අධ්‍යාපනය ලැබූහ. එසේම තම ජ්‍යෙෂ්ඨ පැවිදි සහෝදර බැඹියේ විමලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙතින් ප්‍රාචීන මධ්‍යම විභාගය දක්වා අධ්‍යාපනය ලැබූහ. 1946 වසරේදී ප්‍රාචීන මධ්‍යම අවසාන විභාගයන් සඳහා වැඩිදුර අධ්‍යාපනය ලැබීමට පූජ්‍යපාද නාපාන පේමසිරි හිමිපාණන් නිට්ටඹුවේ විද්‍යානන්ද පිරිවෙනට ඇතුළත් වී එහිදී අතිපූජ්‍ය දීපේගොඩ චන්දවිමලාභිධාන මහානායක මාහිමියන් වහන්සේ, රාජකීය පණ්ඩිත ගෞරවාර්හ තෙලිපැහැ මුනින්දවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදී උතුමන් යටතේ අධ්‍යාපනය ලබා රාජකීය පණ්ඩිත විනයාචාර්ය විනය විශාරද ආදී උපාධි රැසක් දිනා ගත්හ. විනය විශාරද උපාධිය දිනා හිටපු අග්‍රාමාත්‍ය
ඩඩ්ලි සේනානායක මහතා වෙතින් කල්ප වෘක්ෂ පූජාවද ලැබූහ. 1943 වසරේ අගෝස්තු මාස 6 වන දින කන්ද උඩරට කටුගස්තොට පිඟා ඔය උදකුක්කේප සීමා මාලකයේදී අතිපූජ්‍ය කරතොට ඉන්ද්‍රසාරාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා හුරිකඩුවේ විද්‍යාසාගර පරිවේනාධ්‍යක්ෂ අතිපූජ්‍ය තෙලිපැහැ සිරි සීලවංසාසභ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් නාපාන පේමසිරි මහානාහිමිපාණෝ උතුම් උපසම්පදා භූමියට පත් වූහ. අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානාහිමිපාණන් වහන්සේ 1957 දී කැටවල ලෙවුල ජිනේන්ද්‍රාරාමේ ආරම්භ කෙරුණු විද්‍යාලෝක මහපිරිවෙනේ පරිවේනාධිපති පදවිය භාරගෙන අවුරුදු 10කට අධික කාලයක් එය දරමින් උගත් ගිහි පැවිදි පිරිසක් සසුනට රටට දායාද කළහ. තමන් වහන්සේ උතුම් ප්‍රෞඪා භූමියට පත් පිං බිමෙහි 1967 වසරේදී ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන ආරම්භ කොට එහි මුල්ම පරිවෙනාධිපතීන් වහන්සේ වශයෙන් අගනා අධ්‍යාපනික මෙහෙවරක්ද සිදු කළහ. නාපාන පේමසිරි මහානායක මාහිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය භික්ෂු වංශය වෙනුවෙන් සිදු කළ සේවාව අති විශිෂ්ටය. උන්වහන්සේ දරූ මෙම ශාසනික පදවි වලින් එය මොනවට පැහැදිලි වේ. 1956 වසරේ සිට මාතලේ ශ්‍රී සුමිත්‍ර සංඝ සභාවේ ලේකම් ධුරය දැරීම. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහනුවර ප්‍රාදේශීය සංඝ සභාවේ සම ලේකම් පදවිය ආචාර්ය පූජ්‍යපාද ලබුදුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ සමග දැරීම සහ සභාපති අනුශාසක යන පදවිවලට පත්වීම. 1974 සිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ කාරක සංඝ සභාවට පත්වී එම කාර්යභාරය මැනවින් ඉටු කිරීම. 1967 සිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ජේෂ්ඨානු විච්චක උපරිමාණු විච්චක තනතුරු වලට පත්ව අධිකරණ කටයුතු මැනවින් ඉටු කිරීම. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ විනය කර්ම, උපසම්පදා විනය කර්ම, භික්ෂු ලියාපදිංචිය ආදී මහා කාර්ය පැවරී ඇති සංඥා ලේඛක ධුරයේ වගකීම් 1987 වසරේ සිට 1998 වසර දක්වා දස වසරක් මැනවින් ඉටු කිරීම. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ උත්තරීතර පදවියක් වන අධිකරණ සංඝනායක පදවියට 1998 වසරේදී පත්ව 2012 වසරේ අවසානය දක්වාම මනා කාර්යභාරයක් ඉටු කිරීම යන සේවාවන් අප මහානාහිමිපාණන් වහන්සේ විසින් සිදු කරන්නට යෙදුණා. මෙම සේවාවට අමතරව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය මූලික රාමඤ්ඤ නිකාය ලෙස නිකාය බෙදී තිබූ අවස්ථාවේ දෙකොටසම යලි එක් කොට එකම නිකායක් ලෙස සංඝ සාමග්‍රිය ඇතිකිරීමට අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානාහිමිපාණෝ පුරෝගාමී මෙහෙවරක් සිදු කළහ. තවද විදේශයන්හි ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණවලට මෙන්ම ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරතව සිටින ශ්‍රී ලාංකීය භික්ෂූන් වහන්සේලාගේ එම මහඟු කාර්යභාරයන් ඇගයීම්වස් ඔස්ට්‍රියාව, ජර්මනිය, එංගලන්තය, ස්විස්ටර්ලන්තය, ජපානය, චීනය, දකුණු කොරියාව, තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දියාව, නේපාලය ආදී රටවලට වැඩමකොට අති උදාර සේවාවක් සිදු කරමින් උන්වහන්සේ වැඩ සිටින අතර විශේෂයෙන්ම 2014 වසරේ එංගලන්තයේ ලන්ඩන් අගනුවර ආරම්භ කරන ලද කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශවර බෞද්ධ මාධ්‍යජාලයේ නිර්මාතෘවර සම්බුද්ධ ශාසන විශ්වකීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දරණාගම කුසල ධම්ම පින්වත් නාහිමිපාණන් වහන්සේගේ මෙහෙයුම් සම්බන්ධී කාරකත්වය සහ අධීක්ෂණය යටතේ අපවත් වී වදාළ ස්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක ධුරය දැරූ අග්ගමහා පණ්ඩිත අති පූජනීය උඩුගම ශ්‍රී බුද්ධරක්කේතාබිදාන මහානාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඇරඹුණු ලන්ඩන් ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානය
විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයට සහභාගී වූවා පමණක් නොව, ඉන් අනතුරුව පැවති කටින පින්කම් ආදී නෙකවිද සුවිශේෂී සියලුම පින්කම් වලට උන්වහන්සේ තම වයස හෝ නිරෝගී සුවය පිළිබඳව නොතකා නොසලකා වැඩම කරවීම මේ ලොවෙහි බෞද්ධ පුනරුදය වෙනුවෙන් උන්වහන්සේ සිදු කළ අති විශිෂ්ට සේවාවක් ලෙස අපට අගය කරන්නට පුළුවන්කම තිබෙනවා. උන්වහන්සේගේ මෙම ඉහතකී සේවාවන් වලට උපහාර වශයෙන් බුරුම රජයෙන් අග්ගමහා පණ්ඩිත උපාධියද, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායෙන් ශාසන ශෝභන ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය සිරි සීලවංස වංශාලංකාර යන ගෞරව නාමෝපාධියද, කැලණිය විද්‍යාලංකාර පිරිවෙන් ආයතනයෙන් ස්ථවිර වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී යන ගෞරව නාමෝපාධියද, වෙනත් ජාතික සංවිධාන ආයතන හා පදනම් මගින්ද විවිධ ගෞරව නාමෝපාධි ප්‍රදානය කර ඇත. තම ජීවිතයේම ලෝක ශාසනික සේවාව සඳහාම කැපකොට දේශීය විදේශීය සම්මානයට පාත්‍ර වූ ශාසන ශෝභන ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය සිරි සීලවංශ වංශාලංකාර විනයාචාර්ය විනය විශාරද, රාජකීය පණ්ඩිත අග්ගමහා පණ්ඩිත හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල මහා විහාරාධිපති අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායික කාරක මහා සංඝ සභාව මගින් 2012 වසරේ 9 මස 3 දින වැඩබලන මහානායක පදවියට පත්කර ගැනීමෙන් අනතුරුව 2012 වසරේ ඔක්තෝබර් මස 19 දින ඒක ඡන්දයෙන් අතිපූජ්‍ය මහානායක පදවියට පත්කර ගන්නා ලදහ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 13 මහානායක පදවිය හොබවන අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානාහිමිපාණන් වහන්සේට අද දිනට 95 වසරක් සපිරෙයි. දැනට 95 වැනි වියේ පසුවෙමින් උත්තරීතර මහානායක තුරේ මහා මෙහෙවර මැනවින් ඉටු කරනු ලබන අප මහානාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත්තිය චිර ජීවනය තුනුරුවනගේ අනන්ත මහා ගුණ බලයෙන් උදාපත් වේවා ලැබේවා යන්න බෞද්ධයා මාධ්‍යජාලය සම්බෝධි විහාරස්ථානය ප්‍රමුඛ කොට ඇත්තා වූ මේ ආයතන සමූහයෙහි සහ ඒ සියලුම ආයතනයන් වෙත නායකත්වය අනුශාසකත්වය ලබා දෙන පූජනීය දරණාගම කුසල ධම්ම පින්වත් නාසමිදුන් වහන්සේගේ ඒකායන ප්‍රාර්ථනය වන්නේය. චිරං ජයතු මහනාහිමි පාණන් වහන්ස. අපවත් වී වදාළ මිහිරිගම ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරාධිපතිව වැඩවිසූ ඒ අතිපූජනීය වේවැල්දෙණී මේධාලංකාර මහානායක මාහිමියන් වහන්සේ අපවත් වීමෙන් හිස්සුණු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක පදවියට පත්වී වදාළ මේ හුරීකඩුව විද්‍යාසාගර මහා පිරිවෙන් විහාරාධිපති ත්‍රිපිටක වාගීශ්වර සිරි සීලවංශ වංශාලංකාර අග්ගමහා පණ්ඩිත විනයාචාර්ය විනය විශාරද රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඉතින් උන්වහන්සේ මේ උතුම් පදවියට පත්වීම පිළිබඳ බෞද්ධයා රූපවාහිනිය ගුවන්විදුලිය අපි බෙහෙවින් සතුටු වෙමින් උන්වහන්සේට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශතවර්ෂාධික කාලයක් මේ සම්බුද්ධ ශාසනය බබළුවන්නට ශාසනය වෙනුවෙන් වැඩවඩන්නට උතුම් දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මහානායක මාහිමියන් වහන්සේගේ ජීවන තොරතුරු උන්වහන්සේ සසුන් මඟ පිළිබඳව දැන කියාගන්ට උන්වහන්සේ සමඟ සාකච්ඡා කරන්නටයි අපි සූදානම් වන්නේ. ඉතින් අවසරයි මහානායක හාමුදුරුවනේ, අපි කැමති මහානායක හාමුදුරුවන්ගේ ළමා කාලයේ පිළිබඳව දෙමාපියන් වහන්සේලා පිළිබඳව
තොරතුරු සල්පයක් දැනගන්න මහානායක හඳුරුවන්ගේ ගම මහානායක හඳුරුවන්ගේ දෙමව්පියෝ ඒ වගේ මහානායක හඳුරුවන්ගේ ආචාර්යයන් වහන්සේ ආදී තොරතුරු ටිකක් දැනගන්න කැමතියි මගේ ගම මේ ස්ථානයේ සිට සැතපුම් එකහමාරකට පමණ නුවර පැත්තට මහනුවරයි තේදෙන්ය මයි ඇඟෙන පාරේ අටවෙනි කණුව ගාව තමා අපේ ගෙවල් තුනේ ගෙවල් මේ මා හැදෙනවා ළමා කාලයේදී මගේ ගෙහේ නම ඒකනායක මුද්‍රාන්තයාගේ චිකිරි බණ්ඩා ඉතින් මා කුඩා කාලේ ඉගෙනගත්ත පරම පාසල පරම විඥානාත්ථ සමිතියෙන් ආරම්භ කර තිබෙන පාසල මේ පාසලේ අපි තුන හතර පන්ති ඉගෙන ගන්න අවස්ථාව වෙනකොට දවසක් මහා සෙනගක් ආවා සෙනගක් ඇවිල්ලා පාසලේ පිවිල කුමක් නිසාද ඒ පාසලට අද පෑහෙන දූනක් ලබා වෙන ගමක් වන මැණිකේ එහා පැත්තෙන ගමක් ඒ ගමේ හිටියේ පහත් අය වශයෙන් තරකෙන අය ඒ අය ඇවිල්ලා ඒ අයගේ ළමයි මේ පාසලට දාන්න ඕනයි ළමයි පස් දෙනෙක් ඒ කුඩා කාලේ අපි අපේ දෙමව්පියන් ප්‍රකාශ කරේ ඉතින් ඒ නිසා අපේ ජනතාව කැමැතුනේ නැහැ පාසල වැහුණා දැන් එතන ශ්‍රී සුදර්ශන ආරාමේ නම් පන්සලක් තිබෙනවා මධ්‍ය විද්‍යාලයේ ළඟ ඊට පස්සෙ මට යන්න සිද්ධ වුණේ අපේ නාපාන ඉතිහාසඥෙක් වශයෙන් ප්‍රකටව සිටි විමලානන්ද තෙන්නකෝ මහත්මයාගේ නමින් අද තිබෙන ගුණ්‍යපාන පාසල ඒකේ කාලයක් ඉගෙන ගන්න අවස්ථාවේ තමයි අපේ සාමීන් වහන්සේත් මගේ පියතුමත් බොහෝම මිත්‍රයි. ඒකට හේතුව මගේ පියතුමත් පූම්බැංගොඩ අද විද්‍යාසේකර පියවන කියන ස්ථානයේ භාණ්ඩ හිටිය කෙනෙක්. අපේ සාමීන් වහන්සේ දෙන්නා සහෝදරයෝ උතුමෝ. ඒ සම්බන්ධය උඩ තමා මට මෙහෙ පන්තරට බාර දෙන්න සිද්ධ වුණේ. නායකරු පියාගේ නම කොහොමද? මගේ පියාගේ නම ඒක නායක මුද්‍යාන්තේලාගේ ගෙදර කිවල්ලා නිරපතුමා නාපාන. මෑණියන්ගේ නම නායක? මෑණියන්ගේ නම මෑණියන්ගේ මුර මෑණියන්ගේ පරම්පරාවේ මුර හරිස්පත්තේ නියංගුල. මේ නියංගුල හිටි බණ්ඩාර හේරත්න වහන්සේලාගේ බණ්ඩාර මණිකා කියල තමයි මුලින් සඳහන් වෙනවත් එක්කම පසුව සඳහන් වුණා ඉතිහාස පියාගේ නමේ හැටියට ඒක නායක මුද්‍යාන්තයාගේ බණ්ඩාර මණිකාය නම. නායකහරු පැවිදි වෙන්න හේතුනේ එතකොට අර ගුරුදේවයන් වහන්සේත් එක්ක පියතුමාගේ තිබුණු කිට්ටු සම්බන්ධකම නිසා. කිට්ටු සම්බන්ධකම් උඩ. ඒ නායකහරුන්ගේ ගුරුදේවයන් වහන්සේගේ නම කොහොමද? මගේ ගුරුපියාණන් වහන්සේගේ නම පසුව උන්වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය අනුනායක තත්ත්වයටපත් වුණා. අරියවන්තාලංකාර මහෝපාධ්‍යාය තෙල්පෑ ශ්‍රී සීරවන්තාසභ මාස්ටර් මහා සාමීන් වහන්සේ මගේ ගුරුපියාණන් වහන්සේ උන්වහන්සේගේ 42 වෙනි ගෝලයා තමයි මම 42 වෙනි ගෝලයා. නායකරු දැන් එදා අදට වඩා ගොඩක් මේ ගුරු ශිෂ්‍ය සම්බන්ධය ඉතාම හොඳින් තිබුණා නේද මහානායක? මේ ගමේ අපේ දායක දායිකාවරු පුදුමාකාර ශ්‍රද්ධාවන්තයි. ශ්‍රද්ධාව තිබුණා බොහොම ශ්‍රද්ධාවන්තත්වයෙන් මේ පන්තරට මේ ඉරමට කොහෙන් හරි කෙනෙක් ආවා නම් එයා මේ ගමේ අය සැලකුවේ මේ අයගේ දරුවෙක් වශයෙන්. ඒ නිසා තමයි අපේ ගුරුපියාණන් වහන්සේට ගෝලයන් මා
පස්සේ තව සෑහෙන ගණනක් 50 ගණනක් විතර මහාන කළා. ඒ තරම් මහාන කරන්න පුළුවන් වුණේ දායකයන්ගේ සම්බන්ධය නිසානේ. රට රටවල වලින් ඇවිල්ලා. ඒ නිසා මේ අයගේ කිසිම ඒකට අකමැත්තක් අප්‍රසාදයක් නෑ. තමාගේ දරුවෙකුට වගේ තමයි හැම වෙලාවෙම අදත් එහෙමයි. සැලකීම අදත් එහෙමයි. බොහොම ආදර සම්පන්නයි මේ අපේ දායක මේ පිරිසත් එහෙමයි. ඒ විදිහේ සත්‍යය කියනවා. ඒ නායකහරු අපි කැමති දැනගන්න දැන් ඒ කාලේ මහානායකහඳුර පැවිදි වුණු මුල් කාලේ සාමණේර අවදීහි එතකොට ඒ සාමණේර ජීවිතේ අදට වඩා පන්සලේ වතපිළිවෙත කරමින් බොහොම ප්‍රතිපත්තිගරුක භික්ෂුන් වහන්සේලා එදා බොහොම ගෞරවයෙන් පැවිදි ජීවිතේ ගත කළා. ඔව්. එතකොට මහානායකහරු ඒ ළමා කාලේ පිළිබඳ කරුණු ගිහි කාලයේදී සෙල්ලම් ජීවිත තමයි ගිහි කාලෙත් අපේ නෑදෑ පිරිසත් අවටත් මට බොහොම ආදරේ. බොහොම ආදරේ අපේ ඥාතිවරු පුතා කියන්ට ඕන අය හැම දෙනාවාගෙන් පුතා කියමින් මල්ලි කියමින් බොහොම ආදරයක් තියෙනවා. මේ ආවන් පස්සේ මේ ගමේදිත් එහෙමයි. මේ ගමේ අපේ මහනුවරයන් පස්සේ අපේ ගුරුපිය ආනන්ද මහත්මිය හුඟාක් නිකායික සම්ප්‍රදායන් ආරක්ෂා කළා. පිණ්ඩපාත ජීවිතේ. පිණ්ඩපාත ජීවිතේ දැනටත් අපි මේ දායක මාත්‍රෙන්වා පිණ්ඩපාතේ වැඩම කරලා වැටිලා තියෙනවා. ඒ කාලේ අපි පිරිවනට ගිහින් ඉන්න අවස්ථාවේ. එදා දායකවරු අදින් පස්සේ පිණ්ඩපාත වැඩින්ට ඕන කියලා එදා ඉඳලා අද වෙනකන් දෙවේලට හැන්දෑවට ගිලම්බල උදේ දවල් දාන මේ පිරිවෙනේ ඉන්න සියලු දෙනාටම සලසනවා. ඉතින් අපි ඒ කුඩා කාලයේදී පිණ්ඩපාත ජීවිතේමයි අපි ගත කළේ. හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් බෞද්ධයා රූපවාහිනී නාලිකාව සහ ගුවන් විදුලියට සවන් දෙන ලංකාවාසී ලෝකවාසී ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට අපි මේ මොහොතේ මේ සූදානම් වන්නේ අද දවසේ අද පස්වරු තුනට නිදහස් චතුරස්‍රේ නිදහස් මන්දිරයෙහිදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායෙහි අභිනව මහානායක මාහිමියන් වහන්සේ වශයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාණන් වන ශ්‍රීමත් මහින්ද රාජපක්ෂ මෙතිතුමන් අතින් ඒ මහානායක පදවිය පිළිබඳ අක්තපත්‍ර ලබන ඒ පරම පූජ්‍ය නාපාන පේමසිරි මහානායක මාහිමියන් වහන්සේ පිළිබඳවත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය පිළිබඳවත් විශේෂ සාකච්ඡාවක යෙදෙන්නයි මේ සූදානම් වන්නේ. මේ සාකච්ඡා මණ්ඩපයේට මේ අවස්ථාවේ වැඩම කර සිටිනවා මිහිරිගම මිනියොලුව විද්‍යාවාස පිරිවෙන් මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය අධිකරණ නායක දුරේ හොබවන අපේ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මකුලේවි බිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඒ වගේම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායෙහි වැඩ මහා ලේකකාධිකාරී රාජකීය පණ්ඩිත අපේ අතිපූජනීය මාතලේ ධම්ම කුසල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඒ වගේම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකකාධිකාරී ශාස්ත්‍රපති සඳසිරි දුණුවිල සඳගිරි තපෝවන පිරිවෙන් විහාරාධිපති අපේ අතිගරු අංකුඹුරේ පේමවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ වගේම තලංගම මයුරපාද පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ නියෝජ්‍ය මහා ලේකකාධිකාරී ආචාර්ය වලේබඩ ගුණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ සියලු ස්වාමින් වහන්සේලා පිටාම
ගෞරවයෙන් මහත් ශාසන ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගනිමින් මේ සාකච්ඡා මණ්ඩපය ආරම්භ කිරීමට පළමුවෙන්ම ආරාධනා කරන්නට කැමති වෙනවා අපේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහා ලේකකාධිකාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේට. උන්වහන්සේගෙන් අපි දැනගන්නට කැමති මේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය කියන්නේ මේ රටේ විසිර ව්‍යාප්ත වුණු එවගේම දහස් ගණනක් මහා සංඝයා වහන්සේගෙන් සෝභමාන වුණු අපේ රටටත් ජාතියටත් සම්බුද්ධ ශාසනයටත් අමිල නිමල සේවාවක් සිද්ධ කළ මහා නිකායක්. ඉතින් මේ මහා නිකායෙහි සේවාව පිළිබඳ මහා නිකාය රාමඤ්ඤ මහා නිකාය සෝභමානවත් කළ මහා යතිවරුන් එවගේ මහා සිල්වත් ගුණවත් මහෝත්තමයන් වහන්සේලා වැඩ සිටි නිකායක්. ඉතින් මේ නිකායේ අභිවර්ධනයේ සඳහා මහා සේවාවක් කරපු සංඝ පීත්‍රුන් වහන්සේලා පිළිබඳව යමක් සඳහන් කරන හැටියට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මට්ටක්කුලිය වික්‍රමසිංහාරාමාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේකකාධිකාරී රාජකීය පණ්ඩිත අපේ අතිගරු මාතලේ ධම්ම කුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේට. සාකච්ඡා මණ්ඩපයේ වැඩ සිටින ගරුතර මහා සංඝයා වහන්සේ, මේ සාකච්ඡාවට ඇහුම්කන් දෙන ශ්‍රද්ධාබිලාසී පින්නතුනි, ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසය ගැන කතා කරන විට ප්‍රධාන වශයෙන් මෑත භාගයේ නම් වලින් හඳුන්වන භික්ෂු වංශ තුනක් විසින් ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය කටයුතු පවත්වාගෙන යනවා. එයින් එකක් තමයි ශ්‍යාමෝපාලි වංශික මහා නිකාය මල්වත්වාස්ගිරි මුල් කරගෙන, ඒ වගේම අමරපුර මහා නිකාය, ඒ වගේම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය. බුරුම රටේ රාමඤ්ඤ දේශයෙන් උපසම්පදාව පිහිටවීම ලංකාවේ පොළොන්නරු යුගයේදී මුලින්ම සිද්ධ වෙලා, ඊට පසුව නැවතත් වතාවක් මේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය කියන නමින් උපසම්පදා විනය කර්මය ආරම්භ කළේ 1863 ජූලි මාසේ 13 වෙනිදා අඹගහවත්තේ ඉන්ද්‍රාසභර ඥානසාමි අතිගෞරවනීය මහා නායක මාහිමියන් වහන්සේ විසින්. ඒ නිසා වර්තමාන යුගයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආරම්භයේ හැටියට අප කවුරුත් කල්පනා කරන්නේ කතා කරන්නේ 1863. මෙයින් අවුරුදු 150කට පෙර ලංකාවේ තියෙන භික්ෂු වංශ තුනෙන් ලාබාලම භික්ෂු වංශය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ඒ අනුව. අඹගහවත්තේ මහානායක මාහිමියන් වහන්සේ ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයේ විශේෂම භික්ෂු ප්‍රතිපත්ති ගැන උන්වහන්සේගේ හිතේ බලවත් කුකුසක් ඇති වුණා, සැකයක් ඇති වුණා. උන්වහන්සේ සරණං කර කියන නමින් පැවිදි වුණේ ගාල්ලේ අක්මීමන අඹගහවත්ත නිවසේ මදනායක පරම්පරාවේ දරුවෙක් හැටියට ඉපදිලා උන්වහන්සේ මුලින් පැවිදි වුණේ සියම් මහනිකායේ තමයි. සියම් මහනිකායේ පැවිදි වෙලා උන්වහන්සේ වැඩවාසය කරන විට උන්වහන්සේට මේ පැවිදි භවයේ මූලික ස්වરૂපය කුමක්ද කියන එක ගැන කල්පනා කළාම උන්වහන්සේට වැටහුණා උපසම්පදා සීලය තමයි මහානකමේ අග්‍රඵලය, වටිනාම තැන. ශ්‍රී ලංකාවේ උපසම්පදා භාවය පිළිබඳව මේ වන විට යුරෝපීය ජාතීන් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරලා ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සාමාජික සංස්කෘතික ජීවිතයේ පිරිහිච්ච නිසා භික්ෂු ප්‍රතිපත්ති පිළිබඳවත් යම් යම් විවිධ මතිමතාන්තර ඇතිවෙච්ච නිසා අඹගහවත්තේ මහානායක ස්වාමීන් වහන්සේ පසුව මුලින් සරණං කර කියන නමින් උන්වහන්සේ වැඩ හිටියේ. උන්වහන්සේ මහානු මල්වතු උපසම්පදාව, ශ්‍යාමෝපාලි උපසම්පදාව ලබාගෙන හිටියත්, ඒ වගේම අමරපුර නිකායේ උපසම්පදාවත්
පසුව ලැබුවේවි නමුත් උන්වහන්සේ මේ දෙපැත්තම ගැන යම් කලකිරීමක් කුකුසක් ඇති වෙලා උන්වහන්සේ බුරුම රටට වැඩම කරලා බුරුම රටේදී අදිශීල සංඛ්‍යාත උපසම්පදා භාවයේ ලබාගෙන ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයේ විශේෂම භික්ෂු ශාසනයේ පුනර්ජීවනයට පත් කිරීමට උවමනා කරන වැඩපිළිවෙලක් උන්වහන්සේ ආරම්භ කළා. ඒ ගාල්ලේ විජයානන්ද පිරිවෙන මධ්‍යස්ථානය කරගෙන ගාල්ලේ ගින්ගඟ මහමෝදර උදකුක්කේප සීමා මාලකයේදී ප්‍රථම උපසම්පදාව පිහිටුවීමෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය ආරම්භ කිරීමෙන් මෙබඳු වේලාවක මතක් කරන්නම උවමනයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය ආරම්භ කරන වෙලාවේ ඊට අවුරුදු 10කට කලින් උපසම්පදා භාවයට පත්ව ලංකාවට වැඩම කොට සිටි වරාපිටියේ සිරි සුමිත ස්වාමීන් වහන්සේ ඒ වගේම පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ වැනි සම්භාවනීය ස්වාමීන් වහන්සේලාගේ සහාය උපදේශය ලබාගෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ කියන භික්ෂු වංශය උන්වහන්සේ ප්‍රතිෂ්ඨාපනය කළා. ඒ භික්ෂු වංශය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ඉඳලා අද දක්වා මේ වෙන විට නිකායේ ඨානාන්තර ලබා ගනිමින් අතිපූජ්‍ය මහානායක පදවිය ලබා ගනිමින් ඒ වගේම අතිපූජ්‍ය අධිකරණ නායක අතිපූජ්‍ය සංඥා ලේකකාධිකාරී පදවිය ඒ වගේම මහා ලේකකාධිකාරී පදවිය අධිකරණ ලේකකාධිකාරී පදවිය වැනි පදවි බාරගෙන අතිවිශාල සංඝ පරපුරක් අපේ දරණාගම ස්වාමීන් වහන්සේ මහ විශාල සංඝ පරපුරක් මේ වෙනුවෙන් කැපවලා අපවලා සේවය කරලා තමයි අද තියෙන තත්වයට රාමඤ්ඤ නිකායේ පරිවර්තනය වෙලා තිබෙන්නේ. අපි බිහිවින් පින් දෙනවා අපේ මහා ලේකකාධිකාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේට. අපි ළඟට යොමු වෙන්න කැමති වෙනවා මේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරිපාලන ව්‍යුහය පිළිබඳව යම් කරුණු සල්පයක් ප්‍රකාශ කරන හැටියට මහත් ගෞරවයෙන් ආරාධනා කරනවා. මිහිරිගම මිනියොලුව විද්‍යාවංශ පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අධිකරණ සංඝනායක මකුලේවි විමල ස්වාමීන් වහන්සේට සියලු දෙනාටම තෙරුවන් සරණයි. මණ්ඩපයේ වැඩ සිටින පූජනීය මහා සංඝරත්නය ඇතුළු මහා සංඝරත්නයෙන් අවසරයි සදහැවත් පින්වත්නි. අද අපේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක මාහිමියන් වහන්සේට ඒ අක්තපත්‍ර පිළිගැන්වීමේ මහා උත්සවය පැවැත්වෙන අවස්ථාවේදී අප බලාපොරොත්තු වෙන්නේ මේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි පරිපාලන කටයුතු සිද්ධ වෙන ආකාරය පිළිබඳව යම්කිසි දැනුවත් කිරීමක් සිදු කිරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මේ වන විට 8000කට ආසන්න භික්ෂු පිරිසකගෙනුත් විහාරස්ථාන 2000ක පමණ පරිපාලනයකින් යුක්තව එකම මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් යටතේ පරිපාලන කටයුතු මෙහෙයවන නිකායක්. වර්තමානයේ මේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේ නමකගෙන් අධිකරණ නායක ස්වාමීන් වහන්සේ නමකගෙන් අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා කතිකානුකූලව පස් නමකකින් යුක්ත අධිකාරී මණ්ඩලයක් හැටියට සමන්විත වෙනවා. ඒ වගේම මහෝපාධ්‍යාය ස්වාමීන්ද්‍රයන් වහන්සේලා 15 නමක් නිකායේ විනය කටයුතු උපසම්පදාදී කටයුතුවලදී මූලිකත්වය අරගෙන ඒ පරිපාලන කටයුතුවලට සම්බන්ධ වෙනවා. ඒ වගේම නිකායේ ලේඛන කටයුතු පිළිබඳව ඒ අංශවලට යොදා තිබෙනවා. විශේෂයෙන්ම විධායක නිලධාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේ හැටියට මහා ලේකකාධිකාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකුත් ඒ මහා ලේකකාධිකාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේට සහාය වීමට නියෝජ්‍ය ලේකකාධිකාරීන් වහන්සේලා දෙනමකිනුත් යුක්තව ඒ නිකායේ පරිපාලන කටයුතු මූලික වශයෙන් සිදුවෙනවා. ඊට පසු අධිකරණ අංශය මෙහෙයවීම සඳහා අධිකරණ ලේකකාධිකාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් නියෝජ්‍ය අධිකරණ ලේකකාධිකාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකුත් නිකායේ උපසම්පදා විනය කර්ම විහාරස්ථානවල විහාරාධිපති තනතුරු පිරිනැමීම ආදී කටයුතුවල මූලිකත්වය ගැන ක්‍රියා කිරීමට
සංඥාල ඒකකාධිකාරී නමින් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් උන්වහන්සේට සහාය වීමට නියෝජ්‍ය සංඥාල ඒකකාධිකාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකුත් කටයුතු කරනවා. ඒ වගේම නිකාය පරිපාලන කටයුතු තවත් පහසු වීම සඳහා සංවර්ධන සභා හතරකට බෙදලා තිබෙනවා. එහි පරියත්ති සංවර්ධන සභාව, පටිපත්ති සංවර්ධන සභාව, නිකාය සංවර්ධන සභාව, සමාජ සංවර්ධන සභාව කියලා ඒ සංවර්ධන සභා හතරටත් අර විදිහටම ප්‍රධාන ලේකකාධිකාරී, නියෝජ්‍ය ලේකකාධිකාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පත් කරලා නිකායේ පරිපාලන කටයුතු ලේකකාධිකාරීන් වහන්සේලා ඒ අංශවලින් 15 නමකින් සමන්විතව ඒ පරිපාලන කටයුතු සිද්ධ වෙනවා. ඉතින් මේ මහානායක මාහිමියන් වහන්සේ ඇතුළු ඒ අධිකාරීන් වහන්සේලාත් මේ ලේකකාධිකාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ එක්ව මාසිකව රැස් වෙන විශේෂාධිකාරී මණ්ඩලය නම් ඒ උත්තරීතර සභාවක් තිබෙනවා. එහි මාසිකව රැස් වෙලා නිකායේ පරිපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ වගේම ප්‍රාදේශීය සංඝ සභා 44කට බෙදලා වර්ෂ 7කට වරක් එහි නියෝජිතයන් වහන්සේලා තෝරාගෙන එයින් එක නමක් ඒ සභාවෙන් පත්වෙන කාරක සභාවටත්, එක නමක් දිසාපාලක ස්වාමීන් වහන්සේ හැටියටත්, තවත් එක නමක් අනුවිජ්ජක ස්වාමීන් වහන්සේ හැටියට අධිකරණ අංශයටත් වෙන් කරලා ඒ සියලුම ස්වාමීන් වහන්සේලාගේ සාමූහිකත්වයෙන් පාලක මහා සංඝ සභාව සමන්විත වෙනවා. ඒ වගේම නිකායේ අධිකරණ කටයුතු මෙහෙයවීම සඳහා ඒ ප්‍රාදේශීය අධිකරණයට අමතරව 21 නමකකින් පරිමිතව ජෙට්ටානුවිජ්ජක මණ්ඩලයකුත් අධිකරණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් 11 නමකකින් පරිමිත උපරිමාධිකාරී මණ්ඩලයකිනුත් ඒ නිකායේ අධිකරණ අංශය පාලනය වෙනවා. ඊට අමතරව යන් යන් සම්මාන උපාධි ආදිය පිරිනැමීම සඳහා සමන්වේෂණ අනුකාරක සභාව නමින් සභාවකිනුත් ඒ නිකායේ කටයුතු මෙහෙයවීම සිද්ධ වෙනවා. මේ විදිහට පරිපාලනය විමධ්‍යගත කරලා ඒ කටයුතු සිද්ධ කරන අතර මහානායක මාහිමියන් වහන්සේ නමක් අපවත් වුනහම උන්වහන්සේගේ ආදාහනය සිදුවෙන දවසේදී ඒ කාරක සංඝ සභාව ඒකරාශී වෙලා ඒ නිකායේ පරිපාලන කටයුතු පිළිවෙලින් සිද්ධ කරගෙන ගිහිල්ලා එහි උසස් තත්ත්වයකට පත්වීමට සුදුසුකම් ඇති ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් ආදාහනය දවසේ උදේ වර්ගයේ කාරක සභාව රැස් වෙලා පත් කරගෙන උන්වහන්සේගේ මූලිකත්වයෙන් ඒ ආදාහනයේ කටයුතු සිද්ධ කරනවා. ඊට පසු නැවත පාලක මහා සංඝ සභාව රැස් වුණාට පස්සේ මහානායක පදවිය ඉතිර කිරීමෙන් පසු උන්වහන්සේ නිකායේ ඒ මහානායක ස්වාමීන් වහන්සේ හැටියට ඉස්තිරව කටයුතු කරනවා. ඒ අනුව තමයි අපේ අද අක්තපත්‍ර ලබන නාපාන මහානායක මාහිමියන් වහන්සේ ඒ සියලු කරුණුවලින් සම්පූර්ණව ඒ උතුම් වූ මහානායක පදවියට පත් වෙලා අද ඒ අක්තපත්‍ර ලැබීමට සුදුසුකම් ලබාගෙන ජනාධිපතිතුමා අතින් අද සවස් කාලයේදී අක්තපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තුව වැඩ සිටින්නේ. හොඳයි, අපි ඒ කරුණු පැහැදිලි කොට ප්‍රකාශ කළ අපේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක මාහිමියන් වහන්සේට බෙහෙවින් කෘතඥ වෙනවා. මීළඟට මේ නිකාය පිළිබඳව, මේ නිකායේ ආධිකර්තෘ උතුමන් වහන්සේලා පිළිබඳව, එවැගේම ලංකා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට මේ රාමඤ්ඤ මහා නිකායෙන් සිදුවුණු මහා සේවාව පිළිබඳව යමක් සඳහන් කරන හැටියට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා තලංගම මයුරපාද මහා පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි නියෝජ්‍ය මහා ලේකකාධිකාරී ආචාර්ය අපේ වලේබොඩ ගුණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේට. අද මෙම සාකච්ඡාවට සහභාගි වෙන ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි, සාකච්ඡා මණ්ඩපයේ මෙහෙයවීමෙන් කරුණු සාකච්ඡා සඳහා ඉදිරිපත් කෙරෙන බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘවර ශාත්‍රපති අපේ දරණාගම කුසලධම්ම නායක ස්වාමින් වහන්සේ
ඉතාමත්ම වැදගත් කරුණක් සම්බන්ධයෙන් අදහස් විමසීමක් දැන් මේ අවස්ථාවේ සිද්ධ කළා. රාමඤ්ඤ මහානිකාය අවුරුදු 150ක ඉතිහාසයක් තියෙන නිකායක්. මේ කාල පරිච්ඡේදයේ තුල රාමඤ්ඤ මහානිකායේ පරිපාලන ව්‍යුහයේ උසස්ම পদවී වශයෙන් සලකන අධිකාරී තනතුර වන අතිපූජ්‍ය මහානායක পদවිය පත්කිරීමේ අවස්ථාව සම්බන්ධයෙන් මුලින් අතිපූජ්‍ය අධිකරණ නායක අපේ මකුලෑ විමල නාග ස්වාමින් වහන්සේ සිහිපත් කිරීමක් කළා. මේ මහානායක পদවිය පත්කිරීම ආවට ගියාට පිළිවෙලක් නැතුව කරන එකක් නෙමෙයි. නිකායේ පරිපාලන කටයුතු ඉතාමත්ම විධිමත් ආකාරයෙන් සංවිධානය වෙලා තිබෙනා වගේම මහානායක ධූරය සඳහා හිස්තුනාට පස්සේ পদවියට පත්කිරීමත් ඉතාමත්ම විධිමත් ආකාරයෙන් සිද්ධ කරන ක්‍රියාවලියක් තමයි රාමඤ්ඤ මහානිකාය තුල තිබෙන්නේ. ඒ අනුව මේ මහානායක পদවිය හිස්වීමත් සමගම කාර්ක මහා සංඝ සභාව රැස් වෙනවා. ඒ කාර්ක මහා සංඝ සභාවට පන්සල් 2000කට ආසන්න විහාරස්ථානවලින් තේරීපත් වී සිටින ඉතාමත්ම දැනුගත් සිල්වත් බුද්ධිමත් අවබෝධයක් තියෙන ස්වාමින් වහන්සේලා තමයි මේ කාර්ක මහා සංඝ සභාවට පත් වී තිබෙන්නේ. ඒ කාර්ක මහා සංඝ සභාව ඒ අවස්ථාවේ සාකච්ඡා කරලා පුළුල් ලෙස කරුණුකාරණා තීරණයකට එළඹෙනවා. ඥානවෘද, ගුණවෘද, තපෝවෘද, විද්වත්, ප්‍රියශීලී ඒ මොහොතේට ඉතාමත්ම ඉහළම සුසුකම් තියෙන නාග ස්වාමීන් වහන්සේ කවුද මහානාග ධූරයට පත් කිරීම සඳහා සුදුසු කියලා. ඒ අනුව ඒ කරුණු කාරණා සාකච්ඡා කිරීමෙන් පසුව යෝජනා සම්මතයක් ඉදිරිපත් කළ කාර්ය මහා සංඝ සභාවට වැඩ බලන මහානාග ස්වාමින් වහන්සේ නමක් හැටියට ඉස්සෙල්ලාම හිස් වූ තනතුරට ස්වාමින් වහන්සේ නම පත් වෙන්නේ. ඒ වැඩ බලන මහානාග ස්වාමින් වහන්සේ ඊළඟට පාලක මහා සංඝ සභාව රැස් වුණාට පස්සේ පාලක මහා සංඝ සභාවේ තමයි ස්ථීර කරන්නේ পদවිය. ඒ අනුව තමයි හිස් වූ මහානාග ධූරයේ සඳහා අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානාග ස්වාමින් වහන්සේගේ නම පාලක මහා සංඝ සභාවෙන් සම්මත කරලා නිල වශයෙන් අද මේ නිකාය ආරම්භිච්ච දා ඉඳන් මේ මොහොත දක්වා රජයේ පිළිගත් මේ රටේ සම්මත නිකායක් ඇටියට රටේ රාජ්‍ය නායකයා අතින් නිල වශයෙන් අක්තපත්‍ර ප්‍රදානය කරලා මහානායක পদවිය සම්මත කිරීම සිද්ධ වෙන්නේ. අන්නේ උතුම් කටයුත්තයි අද මේ අවස්ථාවේ අද දවසේ සිද්ධ කරන්න නියමිතව තිබෙන්නේ. ඒ අනුව අවුරුදු 150ක් ගෙවී ගිය මේ නිකායේ මේ වන විට මහානායක ධූරයේ සඳහා මා කලින් නම් සඳහන් කළ ආකාරයට ඥානෝර්ධ, තපෝර්ධ, ගුණෝර්ධ, විද්වත් මහානාග ස්වාමින් වහන්සේලා 13 නමක් අද වෙන විට මේ නිකාය තුළ වැඩ ඉඳලා තියෙනවා. 13 වෙනි මහානාග ස්වාමින් වහන්සේ තමයි අද උත්සවාකාරයෙන් රාජ්‍ය ගෞරව සහිතව සම්මාන ලබන්නේ. මේ නිකාය ආරම්භක පළවෙනි නිර්මාතෘවර මහානායක මාහිමිපාණන් වහන්සේ තමයි අතිපූජ්‍ය ශාසන වංශ කවිදජ සිරි සද්ධම්මාචාර්ය යති සංඝපති අතිපූජ්‍ය අඹගහවත්තේ ඉන්දාසබ වරඥානසාමි මාහිමිපාණන් වහන්සේ. ආරම්භක මහානායක ස්වාමින් වහන්සේ නිසා මුන්වහන්සේගේ නම කොහොමද මේ ලැබුණේ කියන ගැන මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න කැමැතියි. අතිපූජ්‍ය අපේ මහලේකාධිකාරී රාජකීය පඬිත මාතලේ ධම්මකෝසල නාග ස්වාමින් වහන්සේ කලින් මතක් කළා වගේ අඹගහවත්තේ මහානාග ස්වාමින් වහන්සේගේ මුල් නම අඹගහවත්තේ සරණංකරගෙන නමින් තමයි මුන්වහන්සේ පැවිදි වුණේ. මුන්වහන්සේ බුරුම රටේ වැඩම කරලා බුරුම රටේ දා රාමඤ්ඤ දේශේ වැඩ හිටපු සංඝරාජයන් වහන්සේ වෙතින් කල්යාණී සීමා මාලකයේදී උපසම්පදාව ලබා ගත්තට පස්සේ ඒ බුරුම සංඝරාජයන් වහන්සේ තමයි මේ ගෞරව නාමය සහිතව
මේ කියන නම ඒ කියන්නේ නම් අඹගහවත්තේ ඉන්දා සබ වරඥාන සාමි කියන මේ නම ප්‍රධානය කළේ එදා ඒ උපසම්පදා අවස්ථාවේදී සංඝරාජ ස්වාමින් වහන්සේ බුරුමේ ඊට පස්සේ උන්වහන්සේ ඒ නමින් ලංකාවේ රාජ්‍ය ගෞරව සහිතව මේ නිකායේ නිර්මාතෘන් වහන්සේ වශයෙන් වැඩ හිටියා ඊළඟට අනුපිළිවෙලින් සද්දම්ම වර ජෝතිපාල අතිපූජ්‍ය දීපේගොඩ සීලක්කන්ද මාහිමිපාණන් වහන්සේ ශාසන සෝබන අතිපූජ්‍ය ඕබටකන්දේ විමලනන්ද තිස්ස මාහිමිපාණන් වහන්සේ ශ්‍රී සද්ධාමාචාර්ය අතිපූජ්‍ය මාතර ඥානින්දාසබ මාහිමිපාණන් වහන්සේ ශාසන වංශ කවිදජ ත්‍රිපිටක වාගීස්වරාචාර්ය අතිපූජ්‍ය කෝදාගල උපසේන මාහිමිපාණන් වහන්සේ පණ්ඩිතාචාර්ය අතිපූජ්‍ය මාතලේ ශ්‍රී ධම්මසිද්ධි මහානාග මාහිමිපාණන් වහන්සේ අතිපූජ්‍ය කරතොට ශ්‍රී ඉන්දසාරතිස්ස මහානාග මාහිමිපාණන් වහන්සේ අග්ගමහා පණ්ඩිත ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටක වාගීස්වරාචාර්ය අතිපූජ්‍ය හිස්සල්ලේ ඥානෝදය මහානාග මාහිමිපාණන් වහන්සේ ශාසන දජ ශ්‍රී සීලක්කන්ද සද්දම්ම වර ජෝතිපාල චන්දකිස්ති ශ්‍රී අතිපූජ්‍ය දීපේගොඩ චන්දවිමල මහානාග මහිමිපාණන් වහන්සේ විද්‍යා විශාරද රාජකීය පණ්ඩිත ත්‍රිපිටක වාගීස්වරාචාර්ය ශාසන වංශ කවිදජ ශ්‍රී සද්දම්මාචාර්ය ප්‍රවචන විශාරද අතිපූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්දාභිදාන මහානාග මහිමිපාණන් වහන්සේ ත්‍රිපිටක වාගීස්වරාචාර්ය ප්‍රවචන විශාරද ශාසන සෝබන ශ්‍රී සරණංකරාභිදාන අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය පොත්තේවල පඤ්ඤාසාර මහානාග මහිමිපාණන් වහන්සේ ශාසන සෝබන සද්ධර්ම වාගීස්වරාචාර්ය සරණංකරෝපසේන වංශාවතංශ අතිපූජ්‍ය වේවැල්දිනේ මේධාලංකාර මහානාග මහිමිපාණන් වහන්සේ තමයි අවසන් වශයෙන් අපවත් වී වදාළ මේ නිකායේ 12 වෙනි මහානාග මහිමිපාණන් වහන්සේ. උන්වහන්සේගේ අපවත් වීමෙන් හිස් වූ පුරප්පාඩුව සඳහා තමයි අද අක්තපත්‍ර ලැබන රාජකීය පණ්ඩිත අග්ගමහා පණ්ඩිත විනේ විශාරද අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානාග මහිමිපාණන් වහන්සේ පත් වෙලා තිබෙන්නේ. මෙන්න මේ පිළිවෙලට මේ ශාසනයේ සෝභාමත් කළ ඒ වගේම ධර්මසාත්‍රී අධ්‍යාපනයේ සුවිශාල සේවාවක් කළ ස්වාමින් වහන්සේලා තමයි දිගටම මේ නිකායේ මහානායක පදවියෙන් සෝභාමත් වෙලා මේ නිකාය ආලෝකමත් වෙන්න ක්‍රියා කළේ කියන කාරණාව මෙහිදී මම සඳහන් කරන්න කැමැතියි. බිහිමින් පින් දෙනවා අපේ නියෝජ්‍ය ලේකාධිකාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේට. මීළඟට පින්නතුනි අද මේ සිදුවෙන පුණ්‍ය මහෝත්සවය පිළිබඳව විශේෂයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ඒ ප්‍රධානී කිරීමේ පුණ්‍ය මහෝත්සවය සහ එහි උත්සව කටයුතු පිළිබඳව අපි කාල වේලාවට අනුව යම් කරුණු කාරණා ටිකක් දැනගන්නට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ අභිනවයෙන් පත්තුණු අපේ අතිපූජනීය නාපාන පේමසිරි මහානායක මාහිමියන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවරයන් වහන්සේ නමක් වන එවගේම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥාලේක කාධිකාරී දුරේ හොබවන ශාස්ත්‍රපති පණ්ඩිත අපේ අංකුඹුරේ පේමවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අවසරයි බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අපේ දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මේ සාකච්ඡා මණ්ඩපේට වැඩම කොට මහා සංඝ රත්නයෙන් සදහවතුනි, මේ සාකච්ඡා මණ්ඩපේ පමණක් නොවේ දැනට මුළු රටම දැනගෙන තිබෙනවා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ අද ශ්‍රීමත් ජනාධිපති තුමන් අතින් අක්තපත්‍රය ලබන බව, එවැගේම අග්‍රාමාත්‍යතුමා අතින් විජිනිපත ලබන බව. අපි මහානායක මාහිමිපාණන් වහන්සේ අද දවසේ මේ විදිහට පැවිදි ගිහි උභය පාර්ශ්වයේ විසින්ම මහා පිළිගැනීමක් සිදු කරනවා. ඒ උන්වහන්සේ මහානායක පදවියට පත්වීම කරනකොටගෙන
කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙන මේ මහා උත්සව සභාව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ඒකාරක සංඝ සභාව විසිනුත් එවැගේම ජනාධිපති මාධ්‍ය ඒකකයේ මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ආරක්ෂක සභාව ඒකාබද්ධ වෙලා උත්සව සභාවක් උත්සව කමිටුවක් පත් කරගෙන තමයි මෙම සියලුම උත්සව කටයුතු සංවිධානය කරගෙන එනු ලබන්නේ. දැන් මුළු කොළඹ ප්‍රදේශයේම කොළඹ දිස්ත්‍රික්කයේම මුළු රටම මේ සඳහා පෙළ ගැහිලා ඉන්න ආකාරයක් අපට පෙනෙනවා. ඉතින් අතිපූජ්‍ය මහානායක මාහිම්පාණන් වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන මේ සභාවට මහා සංඝරත්නය අති විශාල පිරිසක් පංච සතිකාධික මහා සංඝරත්නයක් මෙතෙන්ට වඩිනවා. ඒ කුමක් නිසාද? මහානායක මාහිමියන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක පදවියට පත්වීම පිළිබඳව ආශිර්වාද කිරීමට ඒ අනුමත කිරීමට එවැගේම අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු සම්භාවනීය පිරිස් මෙතෙන් පැමිණිලා රජයේ විසිනුත් මේ රටේ එවැගේම විදේශ රටවල බෞද්ධ ජනතාව විසිනුත් ඒ සංඝ පරිනායකත්වය පිළිගත්තු බව සනිටුහන් කිරීමටයි අතිගරු ජනාධිපතිතුමා අස්සම් කරපු ඒ අධිකාරි පත්‍රය උන්වහන්සේ වෙත පිළිගනු ලබන්නේ. ඉතින් උන්වහන්සේ මේ තනතුරට ඉතාම සුදුසු උත්තමයන් වහන්සේ නිකාය තුළ 1950 ගණන් වල තමයි උන්වහන්සේ ප්‍රාදේශික සංඝ සභා ලේකම් වුණේ. ඊට පස්සේ කාරක සභිකයා වුණේ. ඊට පස්සේ සංඥා ලේකාධිකාරි අධිකරණ නායක දුරය අනිත් පැත්තෙන් ජෙට්ටාණු විද්‍යක උපරිමාණු විද්‍යක එබඳු මහා නිලතල රාශියක් අවුරුදු විශාල ප්‍රමාණයක් ගත කරමින් නිකායට සම්මා සම්බුද්ධ ශාසනයට සේවයක් අඛණ්ඩව වීරියෙන් සිද්ධ කරපු නිසායි උන්වහන්සේ මේ තනතුරට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් ඒකච්ඡන්දින්ම තෝරාපත් කරගෙන තියෙන්නේ කියන කරුණත් මෙහිදී මා සඳහන් කරන්නට කැමැති. අපි බිහිමින් කෘතඥ වෙනවා අපේ සංඥා ලේකකාධිකාරී අංකුමුරේ පේමවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේට. ඉතින් අද දවසේ ලංකා සම්බුද්ධ ශාසනයේ අනුස්මරණීය දිනයක් වශයෙන් සඳහන් කළාට වරදක් නෑ. මොකද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙහි ඒ අභිනව මහානායක මාහිමියන් වහන්සේ රාජ්‍ය ගෞරව සහිතව ඒ මහානායක පදවියට ඒ ශ්‍රී සන්නස් පත්‍රය ශ්‍රීමත් ජනාධිපතිතුමන් අතින් අද පස්වරු 3ට නිදහස් චතුරස්‍රයේදී එතුමන් රාජ්‍යනායකය වශයෙන් බුද්ධ ශාසනය ආරක්ෂා කරන අමාත්‍යවරය වශයෙන් ඒ සන්නස් පත්‍රයත් එවගේම පුරාණ චාරිත්‍රානුකූලව ඒ බිජිනිපත පිළිගැන්වීමත් අද සවස සිදුවෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකාවේ නන්දෙසින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ස්වාමීන් වහන්සේලා දාගනුවරට වැඩම කරනවා. ඒ නිදහස් චතුරස්‍රයේහි ඒ මහා පුණ්‍යෝත්සවය සඳහා. ඉතින් මේ අවස්ථාව වන විටත් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක මාහිමියන් වහන්සේ මේ විහාරස්ථානෙට වැඩම කරලා තියෙනවා. ඒ විශේෂයෙන් අද දවසේ කොළඹ නගරයේට මේ පුණ්‍යෝත්සවයට වැඩම කරවන මහා සංඝරත්නයට සංඝසතු මහා දානමී පින්කමක් මේ සම්බෝධි විහාරස්ථානයේ අප දායක සභාවේ පින්තුන් සූදානම් කර තිබෙනවා. ඉතින් මේ කටයුතු තිබෙන නිසා අපට නියමිත වේලාව අවසාන වේගෙන යන නිසා අපි මේ සාකච්ඡාව මෙතනින් නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ උතුම් මේ වටින සාකච්ඡාව සඳහා අද දවසේ මේ ස්ථානෙට වැඩම කොට වදාළ බෞද්ධ රූප වාහිනියට ගුවන් විදුලියට සම්බෝධි විහාරස්ථානෙට කවදත් හිතවත් ආශිර්වාද කරන ඒ මිහිරිගම මිනියොලුව විද්‍යාවංශ පිරිවෙන් මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අධිකරණ සංඝනායක මකුලෑවේ විමල ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේකකාධිකාරී ඒ මට්ටක්කොළිය වික්‍රමසිංහ රාමාධිපති අපේ රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය මාතලේ ධම්මකුසල ස්වාමීන්ද්‍රයන් වහන්සේටත්
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකකාධිකාරී ශාස්ත්‍රපති අපි අතිපූජනීය අංකුඹුරේ පේමවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ඒ වගේම මේ සාකච්ඡාවට සහභාගී වුණු තලංගම මයුරපාද පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ නියෝජ්‍ය ලේකකාධිකාරී ආචාර්ය වලේබඩ ගුණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් අපි මේ මොහොතේ තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් පින්පෙත් පුදනවා. මේ වටිනා කාලයේ උන්වහන්සේලාගේ මේ සාකච්ඡාව වෙනුවෙන් මේ ස්ථානයට වැඩම කිරීම පිළිබඳව ඒ වගේම අවසාන වශයෙන් අපි ප්‍රාර්ථනා කරනවා අභිනවයින් මහානායක පදවියට පත්වන අද දින ශ්‍රී සන්නස් පදවිය ලබන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ඒ අතිපූජනීය මහානායක පදවිය හොබවන අතේ ගෞරවාර්හ අග්ගමහා පඬිත ඒ අතිපූජනාපාන පේමසිරි මහානායක මාහිමියන් වහන්සේට සතවර්ෂාධික කාලයක් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. මේ උතුම් සම්බුද්ධ ශාසනයට මහා මිහියක් කරන්නට උන්වහන්සේට බුද්ධාදී රත්නත්‍රේ ආශිර්වාදේ සහ ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ සාකච්ඡාව අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සද්ධාවන්ත පින්වතුනි, අපි මේ අවස්ථාවේදී ඉතාම සතුටු වෙනවා. අද දවසේ 91 වෙනි බියට පා තබන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායෙහි වත්මන් මහානායක පදවිය හොබවන ඒ හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙන් මහා විහාරාධිපති අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක මාහිමියන් වහන්සේ මහානායක පදවියට පත්වීමෙන් පස්සේ අපේ විහාරස්ථානයේට අද මේ වැඩම කළේ උන්වහන්සේ මීට පෙර මීට තව ස්වල්ප වේලාවකට පෙර අග්‍රාමාත්‍ය දීමූ ජයරත් මෙතිතුමාගේ නිල නිවසේ පැවතුණු විශේෂ ආගමික උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මේ අවස්ථාවට වැඩම කළා. ඉතින් උන්වහන්සේගේ 91 වෙනි ජන්මදිනේ නිමිත්තෙන් අපි විශේෂයෙන්ම මේ මොහොතේ ආශිර්වාද කරන්නට සූදානම් වන්නේ. ඒ වගේම මේ අවස්ථාවට වැඩම කළ සිංගප්පූරුවේ තායිලන්ත සංඝ සභාවෙහි උපසභාපති ඒ සෙක්කෝන් හන් ප්‍රාකු සෝපෝන් බුද්ධිකුන් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය විශේෂයෙන් දහම් හඬ ඒ ජාත්‍යන්තර සංවිධානයෙහි සභාපති අටමලගල සුමනසාර නායක ස්වාමින් වහන්සේ ඇතුළු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකක නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය අපි තාම ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගන්නවා. ගෞරවයෙන් අපේ මහානායක මාහිමියන් වහන්සේට කාලයේ හැටියට ඉතාම කෙටි ආශිර්වාදයක් කරලා මේ පින්කම නිමාවටපත් කරන හැටියට ගෞරවයෙන් ආරාධනා කරනවා. පුබ්බේව සංනිවාසේන පච්චපන්න හිතේනවා ඒවං තංජායතේ ප්‍රේමං ආදී වශයෙන් මට මේ ගාථාව මතක් වුණා. කිසිම බලාපොරොත්තුවක් නැහැ මහනුවරට යන්න. අගමැති නිවසෙන් පිරත් වෙනකොට මේ පණිවිඩය ලැබුණා. එනකොට කිසිම බලාපොරොත්තුවක් නැහැ. තාම ගෞරව ආකාරයෙන් පිළිගැනීමත් කළ මේ දැන් පුද පූජාත් කරලා තියෙනවා. ඉතින් මම මට මේ ගාථාව මතක් වුණේ නම් මේ අපේ විහාරාධිපති කුසල ධම්මසාමීන් වහන්සේ නායක හාමුදුරන්ගේ
මේ දායක වරුන් අදටත් ඉස්තර ඉන්න ඇති මං කියලා මට හිතුණා නැත්නම් මේ ආම්බෙන් ඉරේ වැඩවල ඉතා පූජකෝ ලබදේ පූජං මන්දකෝ පටි වන්දනං ආදි වශයෙන් සදාන කරාසේ මේ කරන ලද පූජාවන් ගල්බුර මහා සංඝරත්නයට කළ පූජාවක් වශයෙන් හිතන්න ඕන මහත්වේ පිළිගන්නා ඉතින් මගේ ජීවිතයේ අදත් අද ඉතා වැදගත් දවසක් ප්‍රකාශ කර හැකියි මීට අවුරුදු 90කට පෙරාතුව නොවැම්බර් මාසයේ 30වෙනිදා මේ වෙලාවට මාගේ මෑණියන්ගේ කුස තුළ වෙන්න ඕන මායින්ට ඇත්තේ මේ රාත්‍රියේ එදා ඒ 30වෙනිදා රාත්‍රියේ 12න් පසුව මෙරවට ආපු කෙනෙක් තමයි මා. ඉතින් ඒ ස්ථානයේ අවුරුදු 90කට පසුව මේ ඉතාම සම්භාවිත ලෝක සාධනික විශාල සේවයක් සිදු කරන අපේ නායකවරුන්ගෙන් එහෙම මේ ඒ වගේම දායකකාරකාදීන් ඒ වගේම දේශ අපේ මේ සිංගප්පූරුවේ දායකකාරකාදීන් සිංගප්පූරුවේ හාම්බේම සහභාගී වීමෙන් අතිශ්‍රේෂ්ඨ පින්කමක් සිද්ධ කරගත්තා ඒ වගේම මගේ ජීවිතයේ මා අනුස්මරණීය අවස්ථාවක් හැටියට සඳහන් වෙනවා ඒක අඩමානයක් නෑ. ඉතින් මේ පුදුමා අර විදිහේ පෙරහා සම්බන්ධය නැත්නම් මේ විදිහේ සම්බන්ධ වෙන්න බෑ. මහත්මේ ඉතින් මේ ජාතක කතාවෙන් බලනකොට එහෙම තේරෙනවා. ඒ නිසා මේ අතරත අපේ ගුරු ධම්මනායක හාමුදුරුවෝ මේ දායකවරුන් අතර පෙහෙම ඉස්සර ඉන්න ඇති ඒක නිසා ජෝන සාමාන්‍ය නිකායේ මහානායක හාමුදුරුවෝ අපාන් පෙහෙම සියාමුදුරු පිළිගන්න ඕන කියලා විජාට කල්පනා වෙන්න ඇත්තේ සතුටින් වෙනවා තම වැදගත් ඊයේ උදේ ආපු ගමන් ඉතින් විජාට අද යන්න නුරට යන්න ඒ සූදානම් ඇති මොන මොනවා හරි පේනසා මේ අවස්ථාවේ බොහෝම සන්තෝෂමත් වෙනවා ආශිර්වාද කරනවා ඔබ වහන්සේලාටත් මේ දායකකාරකාදී මේ සෑම දෙනාටමත් අනන්ත බල ඇති රත්නත් ප්‍රේසණයෙන් දෙවියන්ගේ ආධාරයෙන් තම තමන් ලෝ සතුන් සේවයේ සිදු කෙරලීම සඳහා සතමත් සාධි කාලයකින් වෙනබීමේ සත්‍ය හැම දෙනාට ප්‍රකාශ කරන ගමම්ම ඔය හැම දෙනාගේම ආශිර්වාදය මට ඇත්ත වශයෙන්ම මහා බලයක් නිදුක් නිරෝගීව කාලයක් රෝසතුන් සේවයක් කරන්න ලැබී කියලා හිතනවා. අඩවාඩයක් නෑ. ඉන්සන් මේ අවස්ථාවේ නිසිද්ධ කරගත්තා වූ සකල විධ කුසල ධර්මයන්ගේ සත්‍යයෙන් බලෙන් ඔබ හැම දෙනාටම ජාත්‍යාදී දුකෙන් නිදහස් වූ ශාන්ත ප්‍රණීත ඉතා උතුම් වූ අමා මහ නිර්වාණ සම්පත්තියම ලබා ගැනීමට හේතු වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරමින් මම නවතිනවා.